අපි පතන ඒ වෙනස අපෙන් මැරඹෙන හොඳ ලෙඩ සපිරි සුබ 20යි 20ක් වෙනුවෙන් පියනගමු. සුබ නව වසරක් වේවා. මේ ඔබ දකින්නේ රාජාංගනය යාය නමය ප්‍රදේශයේ පිහිටා ඇති උසස්තත්වයේ සහල් නිෂ්පාදන ආදර්ශ ගම්මානයයි. 2014 වසරේදී මේ ප්‍රදේශයේ කොරියානු ආධාර මත සහල් නිෂ්පාදනාගාරයක්ද ඉදිවනවා. රුපියල් ලක්ෂ 225ක් වැය කරමින් ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ ප්‍රදේශයේ ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමයි. ඒ සඳහා රාජාංගනය යාය නමය ප්‍රදේශයේ ගොවි පවුල් 30ක් දායක වනවා. බතලකොට විපර්යේෂණයන්තනේ මැදිහත් වෙලා ගොඩනැගිලි හැදුවා. මේ ගොඩනැගිල්ලක උසදිග පළල ප්ලෑන් එකක් කොපියක්වත් අපි සතුව නැහැ. මේ ගොඩනැගිල්ලවල ලොකු අඩුපාඩු තියෙනවා. මේ විශාල ගොඩනැගිල්ල පතුලට සිමෙන්ති දාලා නැහැ. මේ මැෂින් හයි කරපු කොන්ත්‍රාත්කරුගෙන් රජයේ වසරකට වැඩි කාලයක් තුල මේවා බාර අරගෙන නැහැ. මේ වගේ බෙල්ට් පන්නලා කෑලි ගලවලා තැන් තැන්වල මේ ගොඩ ගහලා තියෙන්නේ. මෙහි අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධ බතලේකොඩ විපර්යේෂණ ආයතනයේ විසින්. නමුත් කිසිදු හේතුවක් නොමැතිව මේ වටිනා සංකල්පය 2019 සිට දියාරු වී යනවා. නව බලාපොරොත්තු සමග වී ගබඩා කරගත් ගොවීන් ඉන්පත් වන්නේ දැඩි අපහසුතාවටයි. අපි ගිය වසර පුරාවටම අපේ ගොයියෝ තමන්ගේ කුඹුරවල තිබ්බ වී වේලලා ගොඩ ගහගෙන හිටියා. මේ මෝලට දාලා කොටලා අපි වැඩේ පටන් ගන්න. නමුත් දෙපාර්තමේන්තුවේ ඒගොල්ලෝ කිව්වා සාමාන්‍ය වෙළඳට විකුණන්න කියලා. අපි ඒවා වික්කා. අපි කෝටිපතිව කරනවා කියලා තමයි මුලින් මේ ව්‍යාපෘතිය මේ ගමට ආවේ. දැන් අපි කුඹුරු විකුණන තත්ත්වෙට මේ ව්‍යාපෘතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් අපිව පත් කරලා තියෙනවා. ව්‍යාපෘතිය තුලින් දිනකට සහල් කිලෝ දසදහසක් කෙටීම සිදු කරන බවට පැවසුවත් අද වන විට එහි දක්නට ලැබෙන්නේ අක්‍රීය තත්ත්වයෙන් යුත් යන්ත්‍ර පමණයි. නිලධාරි කවුරුත් නැහැ මේක පවත්වාගෙන යන්න. ලයිට් බිල් එනවා. දැන් මේවා කවුද ගෙවන්නේ? රජයේ ගෙවනවද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගෙවනවද? අපට ගෙවන්න විදියක් නැහැ. අපි අසරණ වෙලා ඉන්නේ. අපට මේක බාර දීලා නැහැ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලේකොඩින්. අපට මේ ගොඩනැගිල්ල ගැන ලොකු සිහිනයක් දීලා තිබුණා. වී තම්බලා, වේල්ලා, කොටලා, සහල් බවට පත් කරලා කොපියා නමින් කවරයකට දාලා වෙළඳ පොළට දාන්න. ඒ රජවරුන් කරනවා කියලා දුන්නු ව්‍යාපෘතිය තුල අපි දැන් හිඟන්නෝ බවට පත් වෙලා තියෙන්නේ. පසුගියදා සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විවිධ ප්‍රකාශ කළා. බොහෝ දෙනෙකුගේ අදහස වූයේ සහල් ඒකාධිකාරිය මීට ප්‍රධාන හේතුව බවයි. එවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා නිර්මාණය වූ මෙවැනි සංකල්ප කැලෑවැදී ඇත්තේ කාගේ වරදින්ද? මේ පිළිබඳ උකුස්සා අවධානයෙන්.